ප්‍රකීත් එක්නැලිකොඩ මහතාගේ අතුරුදහන් වීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලේ චම්පික රණවක මහතා සම්බන්ධ නොකරන මෙන් සියලු දෙනාගෙන් එල්ලා සිටින බව සන්ධ්‍යා එක්නැලිකොඩ මහත්මිය පසුකිය 2031 වනදා පැවසුවා. පාට්ලේ චම්පික රණවක මහතා සමග දේශපාලන ප්‍රශ්නයක් තිබේ නම් එය ඔහු සමග විසඳා ගන්නා මෙන් අදාළ පාර්ශ්වවලින් එල්ලා සිටින බවද එක්නැලිකොඩ මහත්මිය ප්‍රකාශ කරනු ලැබුවා. ප්‍රගීත් එක්නැලිකොඩ මහතා අතුරුදහන් වීම සම්බන්ධයෙන් පවත්වාගෙන යන නඩු විභාගයට අදාළ නැති විවිධ පුද්ගලයන් එම නඩු කටයුත්තට බලපෑම් කරමින් සිටින බවද ඒ මහත්මිය සඳහන් කරනු ලැබුවා. දේශපාලන වුවමනාවන් සඳහා ප්‍රගීත් එක්නැලිකොඩ මහතාගේ අතුරුදහන් වීමේ සිද්ධිය භාවිත නොකරන මෙන් එම පාර්ශ්වවලින් ඉල්ලා සිටින බවද ඇය ප්‍රකාශ කරනු ලැබුවා. ප්‍රකීත් එක්නැලිකොඩ මහතා අතුරුදහන් වීම පිළිබඳව නඩු විභාගයට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ නොදෙන මෙන් රජයෙන් ඉල්ලා සිටින බවද සන්ධ්‍යා එක්නැලිකොඩ මහත්මිය පැවසුවා. ප්‍රගීත් එක්නැලිකොඩ මහතා අතුරුදහන් වීම පිළිබඳව සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය තමන්ට සහ රටේ ජනතාවට ලබා දීම රජයේ වගකීම බවද එක්නැලිකොඩ මහත්මිය සඳහන් කරනු ලැබුවා. කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ සන්ධ්‍යා එක්නැලිකොඩ මහත්මිය මෙසේද කියා තිබුණා. 2009 අගෝස්තු මාසයේදී ප්‍රගීත් පළමු වතාවට පැහැරගෙන යනවා. පැහැරගෙන ගිනිහින් ඊට පසුවෙනිදා උදේම ප්‍රගීත්ව මුදා හරිනවා. 2010 ජනවාරි 24 වෙනිදා ප්‍රගීත්ව නැවත පැහැරගෙන ගිහින් අතුරුදහන් කළා. 2015 වෙනකම් මේ දේවල් කළේ කවුද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. ප්‍රගීත්ව පෞද්ගලික හතුර හිටියේ නැහැ. ඒ වෙනකොට තිබුණු දේශපාලන තත්ත්වය සහ රටේ තිබුණු හොරකම් දූෂණ ගැන ඔහු ලියලා තිබුණා. මේට අමතරව ඔහු රසායනික අවි පිළිබඳ ලිපියක් පළ කළා. ඒ පිළිබඳ විවිධ කණ්ඩායම් දැනුවත් කළා. ප්‍රගීත් ඒ ලිපිය ලිව්වෙත් ඔහුට ලැබුණු දත්ත මතයි. ඒ හැරෙන්නට ප්‍රගීත් කාටවත් මඩ ගැහුවේ නැහැ. ප්‍රගීත් පළමු අතාවටම පැහැර ගැනීම සම්බන්ධයෙන් බොහෝ විට ඒක පාදක වෙන්න ඇති කියා මම විශ්වාස කරනවා. පළමු අතාවේ ප්‍රගීත් මුදා හැරියා. එම කණ්ඩායම 2010 ජනවාරි 24 වෙනිදා ප්‍රගීත්ව පැහැරගෙන අතුරුදහන් කළ බව විමර්ශන මගින් හෙළි වෙලා තියෙනවා. දැනට මේ කණ්ඩායමට එරෙහිව හෝමාගම සහ කොළඹ ස්ථීර ත්‍රිපුත්කල අධිකරණයේ නඩු ගොනු කරලා තියෙනවා. මටත් ප්‍රගීත්ත් මඩ ගහන එකත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමටත් එම කණ්ඩායම ජලි ආරම්භ කර තිබෙනවා. මේ වන විට තියෙන සාක්ෂි විනාශ කරලා සාක්ෂිකරුවන් බියගන්නලා ඒ මත මේ නඩුව අවුල් කිරීමේ උත්සාහයක් තියෙනවා. මෙම අපරාධය හා සම්බන්ධ දැනට හඳුනාගෙන සිටින මෙම හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් නිදොස් කොට නිදහස් කරනවත් මේ අපරාධය වසන් කරන්නවත් එපා කියලා මම මේ රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අධිකරණ ක්‍රියාදාමයට ඇඟිලි ගහන්න එපා කියන ඉල්ලීමත් සිතින් සහ යුක්තිය ඉෂ්ට කරන්න කියන ඉල්ලීමත් මම මේ රජයෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ අධිකරණ ක්‍රියාදාමය 2015 සිට 2019 කාලේ වගේ ස්වාධීනව ක්‍රියාත්මක වුණොත් පමණයි මට සහ දරුවන්ට යුක්තිය ඉෂ්ට වෙන්නේ. මේ සිද්ධිය සත්‍ය ධනතාවට දැනගන්න නම් මේ අධිකරණ ක්‍රියාදාමයට ඇඟිලි කැසීම් නැවැත්විය යුතු වෙනවා. 2010 සිට 2015 දක්වා කාලය තුළ මේ රටේ බලයේ හිටියේ රාජපක්ෂලා. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට තිබුණ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකව කරන්න ඔවුන් ඒක කළේ නැහැ. මේ නඩුවට අදාළ නැති විවිධ පුද්ගලයන් මේකට දැන් බලපෑම් කරමින් සිටිනවා. මේක අපරාධයක්. මේකට අනුබල දෙන අයත් අපරාධකරුවන්මයි. ඒ නිසා මට ඒ අයට කියන්න කැමති තමන්ගේ දේශපාලන ඕමනාවන් සඳහා ප්‍රගීත්ගේ අතුරුදහන් වීම පාවිච්චි කරන්න එපා කියලා. ඒ අයට පාට්ලී චම්පික රණවක එක්කත් දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා නම් ඔහුත් එක්ක ඒ දේවල් විසඳගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ප්‍රගීත්ගේ අතුරුදහන් වීම සහ මෙම නඩුවත් එක්ක පාට්ලීව සම්බන්ධ කරන්න එපා. මොකද ප්‍රගීත්ව පැහැර ගැනීම මෙහෙවූයේ කවුද කියා අද මේ රටම දන්නවා. මේ වෙනට හෙළු නොවූ සත්‍යත් ඒකවයි. මේ නඩුව ගැන මේ ලෝකෙම බලාගෙන ඉන්නවා. මේ අපරාධය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙන සාක්ෂිකරුවන්ට නිදහස් තමන් දුටු දේ දන්න සත්‍ය හෙළි කිරීමට ඉඩ දෙන්න ඔවුන්ට බලපෑම් කිරීමෙන් වළකින්න කියලා මේ රජයෙන් නැවත නැවතත් ඉල්ලා සිටිනවා යනුවෙන් ඇය පවසා සිටියා. ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.